ධර්මාශෝක රජතුමාගේ ධර්ම විචේ ප්‍රතිපත්තිය අනුව තේරවාදී බුදුදහම දේශ දේශාන්තරවල ව්‍යාප්ත වීමේ වගුව මුලින්ම ව්‍යාප්ත වූ ප්‍රදේශ මතක තියාගමු. රන්තම හිමවනේ වසන මහි කාෂ්ඨකේ අපර මහා රටට යනවා. වනේ වසන මහා රට තනි වචන. මේ වාක්‍යයේ තේරුම හිමවැටෙන කැලෑවේ ඉන්න කෙනෙක් දැඩි අවුවේ පිටිපස්ස තියෙන ලොකු රටට යනවා. හිම සීතලයි අවුව රස්නි. රන් තඹ කියන්නේ හිමවල පාට. ස්වර්ණ භූමිය රන් තඹපන්නියෙහිවත් ශ්‍රී ලංකාව තඹ හිමවන්ත ප්‍රදේශයේ හිම වනවාසී දේශයේ වනේ වසන මහිස මණ්ඩලය මහි කියන්නේ නම කාශ්මීර ගාන්ධාරය කාෂ්ඨකේ අපරන්ත දේශයේ අපර මහරට මහරටට යෝනක රට යනවා. 1 ස්වර්ණ භූමිය රන් ස්වර්ණ භූමිය හා සෝන එකම වගේ එකට යන නම් දෙක. දෙකම ස අකුරෙන් පටන් ගන්නෙ. සාමාන්‍ය බ්‍රහ්මයෝ රන්නන් පාටයිනේ. ප්‍රදේශය ස්වර්ණ භූමිය. නායකත්වය සෝන උත්තර තෙරුන් වහන්සේලා. ප්‍රථමයෙන් දෙසූ සූත්‍රය හෝ කතා වස්තුව බ්‍රහ්මජාල සූත්‍රය. බ්‍රහ්ම දැල කියලා මතක තියාගන්න. 2 තඹපන්නියෙහිවත් ශ්‍රී ලංකාව තඹ. මේකේ පාඩම් කරගන්න දෙයක් නැහැ. 3 දන්නවා. අපිට බුදුදහම ලැබුණු කතාව තියෙන්නේ නායකත්වය මිහිඳු මහරහතන් වහන්සේ. ප්‍රථමයෙන් දෙසූ සූත්‍රය හෝ කතා වස්තුව චූලහත්ති පදෝපම සූත්‍රය. චූල කියන්නේ චූටි, හත්ති කියන්නේ හස්තිය කියලා මතක තියාගන්න. ලංකාවේ චූටි හස්තිය. ලංකාවේ අලි රූප හරිම ජනප්‍රියයිනේ. 3 හිමවන්ත ප්‍රදේශය. වාසනාවන්ත වගේ හිමවන්ත. හිමවල ඉවර වෙන ම අකුරෙන්ම නායකත්ව මජ්ජිම පටන් ගන්නවා. වගුවේ මුලින්ම තියෙන කාශ්මීර ගාන්ධාරයේ නායකත්ව මජ්ජාන්තික තෙරුන්. හිමවල මජ්ජිම මජ්ජිම නිකාය වගේ. ප්‍රථමයෙන් දෙසූ සූත්‍රය ධම්මචක්කප්පවත්තන සූත්‍රය. අපේ බුදුහාඳුරෝ පස්වග මහණුන්ට දේශනා කළ සූත්‍රය නමමයි තියෙන්නේ. 4 වනවාසී දේශය. නමේ තේරුම වනේ වසන. වනේ කියන්නේ ආරක්ෂාව අඩු තැනක්. වනේදී රැකෙන්න ඕනේ. නායකත්වය රක්කිත තෙරුන් වහන්සේ. වනේ තනියම ඉන්නකොට අනන් මනන් හිතෙනවා. ප්‍රථමයෙන් දෙසූ සූත්‍රය හෝ කතා වස්තුව අනමතග්ග සංයුක්තය. බලන්න ඕගොල්ලෝ මේ සම්බන්ධය දැක්කද කියලා. වනවාසී රක්කිත තෙරුන් කියලා දන්නානේ. ඒ හැරුණාම අර මම මුලින් කියපු රන්තම හිමවනේ වසන මහි කාෂ්ඨකේ අපර මහා රටට යනවා කියන වාක්‍යයේ අපර ඉඳලා යන වෙනක. ඒ කියන්නේ අන්තිම ප්‍රදේශ තුනේ නායකත්වය තුනටම එන්නේ රක්කිත තෙරුන් වහන්සේලා තුන්දෙනේ. රක්කිත තෙරුන් වහන්සේ කියන නම අනිවාර්යයෙන්ම තියෙනවා. එතකොට වනවාසී ප්‍රදේශයත් එක්ක අපරන්ත දේශය, මහරට්ට දේශය, යෝනක රට්ට 4ම රක්කිත තෙරුන් වහන්සේලා ඉන්නවා. වනවාසී රක්කිත තෙරුන් වහන්සේ, අපරන්ත දේශය යෝනක ධම්ම රක්කිත තෙරුන්, මහරට්ට මහා ධම්ම රක්කිත තෙරුන්, යෝනක රට්ට මහා රක්කිත තෙරුන්. එතකොට රක්කිත යෝනක ධම්ම මහා ධම්ම මහා රක්කිත. 5 මහිස මණ්ඩලය. මහි කියන්නේ නම. මහිස වචනේ ඇතුලේ මගේ හිස කියන තේරුම තියෙනවනේ. අපි දේව රූපයක් කොයි හරි ගෙනියනවා නම් මගේ හිසේ තියාගෙන තමයි ගෙනියන්නේ. නායකත්වය මහා දේව තෙරුන් වහන්සේ. ප්‍රථමෙන් දෙසූ සූත්‍රය දේව දූත සූත්‍රය. වචන දෙකම දේව කියන වචනේ තියෙනවා. මහා දේව, දේව දූත. දැන් මම මුලින් කියපු වාක්‍යයේ මහී වෙනකල් ප්‍රදේශය, නායකත්වය, සූත්‍ර, මාතෘකා තුනටම මතක හිටින ක්‍රම කිව්වා. ප්‍රදේශ නමෙන් 5ක් ඉවරයි. ඉතුරු 4 සමහර දේවල් කටපාඩම් කරගන්න ඕනේ. 6
කාශ්මීර ගාන්ධාර කාෂ්ඨකේ ප්‍රදේශ නායකත්ව සූත්‍ර මාතෘකා තුනම කටපාඩම් කරගන්න ඕනේ ප්‍රදේශය කාශ්මීර ගාන්ධාරය කාෂ්ඨකේ කියන්නේ කාශ්මීරයේ විතරක් නෙවෙයි කාශ්මීර ගාන්ධාරය නායකත්වය මජ්ජන්තික තෙරුන් ප්‍රථමයෙන් දසූ සූත්‍ර හෝ කතා වස්තුව ආසි විසෝපම සූත්‍රය කාෂ්ඨකේ කිව්වේ එදිනෙදා අපි කියන අවකාෂ්ඨකේ කියන තේරුමෙන් දැන් ඉන්නේ අන්තිම තුන් දෙනා අපර ඉඳලා යනවා වෙනකන් තුන් දෙනාම රක්කිත තෙරුන් වහන්සේලා හත අපරන්ත දේශය නායකත්වය යෝනක ධම්මරක්කිත තෙරුන් ප්‍රථමෙන් දසූ සූත්‍ර හෝ කතා වස්තුව අග්ගි කන්දෝපම සූත්‍රය අට මහා රට්ට නායකත්වය මහා ධම්මරක්කිත තෙරුන් ප්‍රථමෙන් දේශනා කළ සූත්‍ර හෝ කතා වස්තුව මහා නාරද කස්සප ජාතකය මේක ජාතකය නවය යෝනක රට්ට නායකත්වය මහා රක්කිත තෙරුන් වහන්සේ ප්‍රථමෙන් දේශනා කළ සූත්‍ර හෝ කතා වස්තුව කාලකාරාම සූත්‍රය අන්තිම ප්‍රදේශ දෙකටම රට්ට කියන වචනේ එනවා අන්තිම ප්‍රදේශ තුනේ නායකත්වය එක දිගට මතක තියාගමු ඒ කියන්නේ රක්කිතවල විශේෂණ පද තුන යෝනක ධම්ම මහා ධම්ම මහා පළවෙනි දෙකටම ධම්ම එනවා අන්තිම එක විතරක් මහා එතකොට ඉස්සලාම් වචන යෝනක අන්තිම සූත්‍ර තුන මතක තියාගන්නේ ගින්නට අහු වෙලා නාරංගෙඩිය කළු වෙලා